அன்கேத புத்திர அன்கேத சுத்தாத்மே அன்கேத நாமேன் ஆமென். பிரேமாந்த சகோதர சகோதரேனி, அது தவசேதே அவை உன் வகன்சே சமக பாவனாவக நிறுத்த வேண்ட மே முகதேதி பெமினலா திபின்னே ஒபத் மமத் ஹெமோம மே காலே புறாவட்டம திவ்ய பூஜாவட சகபாகி வேலா ए दिव्य पूजा वें उन वाहन से देन उन वाहन से गे म शरीर उन वाहन से गे जीवमान वेड सिटी मत समग खालयक पुरावट म भावनावे निरत वेन्नट ऐति उन वाहन से तो बग मगे जीवित बार देन्नट ऐति एवागे म मे मोहते दी अवे शुद्धात मेरन वाहन से ट आराधना करमो අප වසා ගන්නට කියලා ඔබවත් මාවත් අපගේ මුළු පවුල මේ මුළු මහත් සමාජයම අපගේ රට ඒ වගේම විශේෂ ආකාරයෙන් අප රට පාලනය කරන සෑම කෙනෙක්ම සෑම නිලධාරී මහත්ම මහත්මියෙක්මද ඒ වගේම මුළු මහත් ලෝකයමත් उन वाहन से कि शुद्धात मैंने वाहन से ट वसागन न टिकिए मो ए वागे मा मुल महत सुबह दाम मा उन वाहन से टिकिए मो वसागन न कियला उन वाहन से कि जीव मान गिन ने अवल वान न टिकियला आपी मे मोह दे दी आराधना करमो Not me.
සුද්ධාත්මයන් වහන්සේගේ කින්ෙන් ඇවලුණු අපි සියලු දෙනාම මේ මොහොතේදී උන් වහන්සේ සමග සම්බන්ධ වෙමු. උන් වහන්සේගේ ගින්න වෙනදටත් වඩා ඔබටත් මටත් අද දැනෙනවා ඇති. උන් වහන්සේව ජීවමානව ලබා ගැනීමට ආසාව, උන් වහන්සේව ශ්‍රී ශරීරයක් ලෙසින් හදවතට ලබා ගන්නට ඒ උවමනාව වෙනදටත් වඩා අද දැනෙනවා ඇති. අපිට මොකද වුනේ? අපිට ඒ වටිනාකම උන් වහන්සේ ඒ දිව්‍ය සප්‍රසාද වහන්සේ පළමු වරට ලබා ගද්දී තිබ්බ වටිනාකම, ඒ ආශාව අපෙන් ගිලිහුණාද? අපිට දැන් දැනෙනව නේද ගොඩාක් ජේසුව ඕනේ කියලා? ජේසු මගේ හදවතට වැඩිය නැති වුණාම මහා පාළුවක්, මහා තනිකමක්, මහා හිස් බවක් ඔබෙන් මගේ ජීවිතේ දැනෙනව නේද? පුංචිම පුංචි කතාවක් කියන්නම්. එක්තරා දවසක එක්තරා දඩයම් කරුවෙක් යනවා දඩයම් කරන්නට. දඩයම් කරන්නට ගිහිල්ලා මුහු වතරමං වෙනවා. මුහු වතරමං වෙලා ඉද්දී මුහු බලනවා එළියට එන්නට විදියක් හොයනවා. එළියට එන්නට විදියක් හොයනවා. හැබැයි පුළුවන් හැම විදියකටම බැලුවා. ඔහුට ඔහුගේ උපක්‍රමවලට අනුව මුහුට බැරි වෙනවා පාරක් හොයා ගන්නට, මේ මහා කැලෙන් එළියට එන්නට. මොකද කරන්නේ? දවස් තුනකුත් ගෙවිලා කන්න කිසිම දෙයක් නැහැ. බඩගිනි හොඳටම, යන්න විදියකුත් නැහැ. කෑමක් හොයාගෙන යන අතරතුර කැලේ මැද්දේ මොහුට හම්බ වෙනවා මහා අඹගසක්. මහා අඹගසක් හම්බ වෙලා ඔහු දකිනවා මේ ගහේ අඹ තියෙනවා. ඉතින් ගොඩාක් සතුටු වුණා. අඹ ගෙඩියක් කඩාගෙන කනවා. මිනිස්සු ගොඩාක් බඩගින්න හිටියේ. මේ අඹ ගෙඩිය ගොඩාක් රහයි, හරිම රහයි. කනවා අඹ ගෙඩිය. ඉතින් පළවෙනි අඹ ගෙඩිය කාලා ඊට පස්සේ මෙහෙම මෙහෙම ඉද්දී ඔහු තව අඹ ගෙඩියක් කනවා. අඹ ගෙඩිය තුන්වෙනි හගේ හතරවෙනි අඹ ගෙඩිය පස්වෙනි අඹ ගෙඩිය කද්දී අර පළවෙනි අඹ ගෙඩියේ රහම නෙමෙයි ඔහුට දැනෙන්න පටන් ගත්තේ. එකම අඹ ගහ, එකම ගෙඩි ජාතිය, එකම රහ තමයි. හැබැයි පළවෙනි අඹ ගෙඩියේ රහ නෙමෙයි පස්වෙනි අඹ ගෙඩිය, හයවෙනි, හත්වෙනි අඹ ගෙඩිය වෙද්දී ඔහුට දැනුනේ. දහවෙනි අඹ ගෙඩිය වගේදී ඔහුට රහක් දැනුනේ නැති තරමට ඔහුට එපා වුණා. මේ අඹ ගෙඩිය මොකද්ද මේ කියලා ඔහුට දැනෙන්න ගත්තා. ඔහු බැලුවා මොකද්ද, වෙන දෙයක් නැද්ද, මොකද්ද මේ කියලා ඔහු දොස් නගන්නට ගත්තා. දහවෙනි අඹ ගෙඩිය හරියට අපේ ජීවිතත් මේ දහවෙනි අඹ ගෙඩිය වගේයි. මේ මොහොතේදී අපි බොහෝ වෙලාවට අපිට අපේ පවුල ගැන, අපි බොහෝ වෙලාවට මගේ රස්සාව ගැන මම ඕන නැති විදියට කතා කරා. ඒ වගේම මගේ පවුලේ සමාජිකයන්ව මං ගණන් ගත්තේ නැහැ. මට මේ දේ තියෙන වටිනාකම දැනුනේ නැහැ. මට දේවස්ථානයේ වටිනාකම, ස්වාමිගේ වටිනාකම, දිව්‍ය සප්‍රසාද වහන්සේගේ වටිනාකම, ජීවමාන දිව්‍ය පූජාවේ වටිනාකම හැමදාම ගිහිල්ලා ගිහිල්ලා දැකලා මට වටිනාකමක් දැක්කේ නැහැ. මගෙන් වටිනාකම ගිහිල්ලා හරියට අර දහවෙනි අඹ ගෙඩිය කද්දී ඒ දඩයම් කරුට දැනුණා වගේ. හැබැයි ඒ වටිනාකම පළවෙනි අඹ ගෙඩිය වගේම අන්තිම වෙනකුණුත් තිබ්බා. දැන් අපිට දැනෙනවා මේ ජීවිතේ මම ඒ
දොස් නගපු මටේ පාවුණු හැම දෙයක්ම එපා වුණේ මගේ තියෙන නොසැලකිලිමත්කම නිසායි මම වටිනාකමක් දුන්නේ නැති නිසායි මගේ ජීවිතේ පුරාවටම හැම දෙයක්ම ලැබුණා හැම දෙයක්ම තිබ්බා දිව්‍ය පූජාව හැමදාම තිබ්බා දිව්‍ය සප්‍රසාද වහන්සේව හැමදාම ලබා ගන්න පුළුවන් වුණා හැබැයි දැන් නැති වුණාම තමයි ඒ වටිනාකම දැනෙන්නේ මට එළියට බහින්න බැරි වුණාම තමයි මට වටිනාකම දැනෙන්නේ මගේ රස්සාව කොච්චරම් වටිනවද මේ මං ගමන් කරපු මාර්ගය මේ මුළු මහත් සමාජයේම කොච්චර වටිනවද කියලා දැන් තමයි මට දැනෙන්නේ මට ලැබිච්ච පළවෙනි දවසේ නම් මං සතුටු වුණා හැබැයි කාලයක් යද්දී මට අමතක වුණා ඔබට මට මුළු හැමෝටම උනේ මේ දේ ප්‍රේමවන්තේනේ අපිට අමතක වුණා අපිට ලැබිච්ච ජීවිතය ගොඩක් රහයි උන් වහන්සේ මුළු මහත් සබහ ධර්මයේම දුන්නේ බෙදා ගන්න බදා ගන්න නෙමෙයි කියන දේ අපිට අමතක වුණා අපි උන් වහන්සේට කියමු අපිව බලවත් කරන්න ස්වාමිනේ අපිව බලවත් කරන්න අපි දුබල වෙලා දැන් අපි දුබල වෙලා අපි හැමෝම මේ මොහොතේදී බලවත් කරලා ඒ පළවෙනි අඹ ගෙඩියේ රසය දුන්නා වගේ අපේ ජීවිතේත් නැවත රස ගන්වන්න මගේ බිරිඳ මගේ දරුවා මගේ සැමියා මට දැන් ආයෙත් වටිනාකමක් ඇති දෙයක් වෙලා ඒ වටිනාකම තුල අපිව බලවත් කරන්නට කියලා ඉල්ලලා අපි ගායනා කරමු මම බලේ සොයාගෙන ගියේ වෙන තැන්වල මං හිතුවේ බලය තියෙන්නේ වෙනත් තැන්වල කියලා මං හිතුවේ බලය තියෙන්නේ අපි තුලයි කියලා මට දැනුනේ නෑ වහන්සේ තුලයි බලය තියෙන්නේ කියලා දැන් දැනෙනවා වහන්සේ තුල තමයි බලය තියෙන්නේ කියලා जीवमान स्वामी वहां से अवैधरे उन वहां से के ए जीवमान पावे आदा की नटे आमो अभी उन वहां से अभी निवसट अब गे हादवतट में मोहते दे वादम वागामो उदरी मां दिवी
मगे बुद्धि बलुवे लोके जय मंगितुआ मगे वीर सेठ सेवे करे मगे जीवित मम सेवे करा मैति मगे वेडपलट मम सेवे करा मैति उपवाहन सेठ मगे वीर सेवे करे ने मम मम करे Jesus, 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 Jes
වහන්සේ ස්වර්ගෙන් පූපය දෙවා වදාළසේක सलसा ओबगे राजे माहिमे आत कर गैन मटे आप डे वाराम दुने मैंने वे मैं की दे आप स्वामीन वने जीसस क्रिस्टस वाहन से उदे साम आप डे ले बेवा प्रसाद निदाने जीसु स्वामी दारुवो उन्वहन से गे अति अमिलवु श्री रुतीरय शुद्धात्म्यानं वहन्से उत्तम देव माता वन्वन अतिशुद्धवु मरिय वहन्से व
උන්වහන්සේගේ නිර්මල පිළිසිඳීම වහන්සේගේ ප්‍රතාපවත් ස්වර්ගාරෝපණය කන්‍යා මාතාවන්ගේ මරිය යන ශ්‍රී නාමය වහන්සේගේ වෘත ශුද පාදේ වූ ශුද වූ ජුසේ තුමා දිව්‍යන් වහන්සේ තමන් දූතයන් හා ශුදවන්තයන් කෙරෙහි you.